එඒ රනිල්ලික්‍රමසිංක මහත්්‍ය මේ කර. අපිට රට ගොඩනගන්න තිබුණ අවස්ථාව යාගමැතිකම අරගෙන නවත වතාවක් මේට පල්ලහට දැම්ම. එයා අගමැතිකම ගන්න නැතු හි අනන් අද ගෝටාවේ රාජ පක්ෂ මහත්වයක් ගදරග හිල්ලා රජපක්ෂලත් ගෙදරග හිල්ලා අලුත් ආණඩුවක් අලුත් මහුණුව රත් එක්ක රටේ නීති ආධිපත්්‍යත්යෙක හදලා ඉස්සරහට යන්න තිබුණ කාලය. ඒ කාල පරිචේද රණනිල්ික්‍රමසික මහතය ත ටික් පමාර ේ. විමන් කැනේ අතා කතිකාක් කියීර දියන් ති රන ර් තින මත්‍ය වාතරු රාශ සේවකට පැිකි ැකේ. අපිදක් මාර්්‍යවල පලවෙලා තිබුණ අගමතිතුමා අ්ඩුව භාරගත්තකගම රාජ්‍යන්සේ පඩි වැඩි කරන කියලා. එවිත රක්න මේ පිවැඩි කරනවා අඉතරක්න මේ මේරටේ අඩවාදෑම්ලබී ජනතාවට සහන ලබා දෙනවත් කියලත් පුව පුවත් පත් පලවුණ මන්දැක්ක පන්දා බැගින් මාස කීපයකට ලබා දෙෙනවයි කියලා. තිය අපි දන්නන්නේ නෑ දැන්ඒවා අවලගුනාාද කියන එක. නමුත් අපිට පේන්ද තියෙනදේ තමයි අගමතිතුමා අලු තක්‍රමා්‍යතුමා මේ භාරගත්ත දවසහිඳන් එතුමා මේරටේ ආර්ථික අහේනිය. ගැන පැහැදිලි කරනවා නමුත් විසඳුම් සොයා ගැනීම තුළහා ඒ යන ගමන ගැන හා ඔවුන්ගේ ඉදිරිදක් මහා වැඩපිළිවල ගැන මෙතෙක් අපිට කිසිම දෙයක් වාර්තා වෙන්නේ නෑ. වැඩිවූ බඩමිලත් ති ප ප්‍රමා ප්‍රමාණවත්නෑ අපිට පේනවාද වෙනකොට විශේෂෙන් අපි දැ කියනවා පෙට්‍රල් පෝලිම් අඩුවවෙ තින පෙට්‍රල් පෝලින් අඩුවේ අඩුවෙලා තිනය ඇයි රුපියල් දහ කරගෝ ලීටර් දෙකාමාරයි ගන්න බලුවන්. තින් දෑ මිනිසු තීන්දු කරන්න පෙට්‍රෝල් ගහන්නවාද. න් කිෙරඉද කන්ඩබන්න ීදන් කරනවා. හිරම දැතින ගැටලුව ලීටරයක් ගිලතින හරසිය විස්සට. ත ඩීසැල්ලක වැඩිවෙලා තියෙන. ඉලාට ගෑස් එක හරදස් නම සියට කියලා තියෙනවා ල්ළඟට අනිකුත් අත්‍යවශ්‍ය ා්ඩ හම එකක්ම දවසගානය වැඩි වෙනවා. ආහාර උද්ධමනය සියයට එක සිය තිස් දෙකයි. ආහාර උද්ධමනේ. රටේ සමස්ත උද්ධානමය සියයට තිස් දෙයි. කවම දාක්වා ති ආසයපාලම වාර්තා වෙලා නෑ අපි උද්ධමනය ඇතින් බලකොට අපි දෙවැනි වෙලාඉන්න සිම්බාපිට. අද ඒතරන්ට පල්ල හැට කියලලා තින් මිනිස්සු අද තීන්දු කරන්ඩ වෙලා තමන්ගේ මෝට සයිකලට රුපියල් ඩහක් කියල ලීටර් දෙක මාරක් ගානවද නැත්තන් තන් ගෙදරයින්න ළමට රුපියල් එක්දා දෙසියදීලා කිරිපිටිටි කෙනනලලා ඒේලාමට කිිටිකෙන නද කියලා. හද එනි තත්වයෙන මෙරට සල්ු වෙලා තිය. ම තියන බරපතර ම එයින්ද අද මේ අරආර්ථික අ අහෙනිය පිපැරීමල් අඟදීමේනවා. මතකතියාගන්න අ නමවෙනිදාවේ ට්‍රරේල් එක. ෆිල්ම් එක තවමාවෙන ෆිල්ම් එක එනවා ඉස්තරහට. අරගල කරන්න වෙනවා රජ්‍ය සේවක ඇන්ට තිීදවා ගන්න වෙනවා මෙහම ජීවත්වවෙන්න බෑනේ දැන් ජන අගපතිතුමාකිවා මුලිින්මක් ඇබිනැට් එක පාලවයි කියල ත විසි එකක් ගංඉන්නවා. මොකටද විසි දෙකක්. තව දෙන්න ඉන්නවා. තවටා නිතර තවතුුණනාහතරත් දෙවා කවුර යනවාන. එතකොට ඒඒ ඇමතිවරුන්ට දෙනවා නිල නිවාස. ඒ නිලව නිවාසල ඉන්නයට වියදං කරන්න නේ ඒක වැඩකාරයට පඩිගෙවන්න ඕනේ ඒAC පිලගෙවන්න ඕනේ අනිත් විදුරි පිල්ගෙ වන්න ඕනේ ඒම කෞද්ගවන්නේ දම අඇමතිවර ඒගල්ගේ පෞද්ගලි වියදමලින් දේවන්නේ ඇයි මෙචර මේ රට අහේනිය කට කියලා මේම ආර්ථික අමාරුකමත් යේේදී ඇයි මේ කැිණෙට් එක අඩු කරන්න ඇත්. එෙමනම් අදමදිතුමා ඉතාම වංචයිනික ලෙස මේ අන්න යන්න වෙන ගමනක්. මේ කැිනෙට්ට එක පත් කරගෙන එයා මේ යන වෙන දේශාලන ගමන. එමනතුම රටේ ප්‍රශ්න විසඳන්න නෙමයි. අපි කියන්න රටේ ප්‍රශ්න විසඳන්න අපි සහයෝගේයේ දෙෙල ඇසි කුඩා ැබිනෙට් එක පත් කරන්න සියරු දෙෙනම ඒගත්තට වෙන වැඩසටානක් හදන්න ඒ වැඩසතාන කදන අපි නිච්චිත කාලසීමාවකට වැරසටාන ක්‍රියාත්ම කරලා ඊළඟට ජනතාවට අපි බලය ලබා දෙමු ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් කදාගන්න. හමනද මේකින් ගොඩයන්න නේ දැ ඒක ගොඩ යන්නන්නේ නැතුව දැම් වෙනවෙන පෝක්‍රෑම් අදාගෙන ස්ථාවර කැබිණෙට් එකක් හදා ගන්න විසි දෙක විසදු ක්දාගෙන ඒගොල්ලට පඩි අඩි ගෙවලා ඒගොල්න්ට නිලනි වාස ලබාදීලා ඒ ගොල්ලට වාන ලබාදීලා මේ යන්න වෙන ගමනක් එතුවට මේ රටේ තිබෙන අගාධය ආර්ථික අර්බුදය ගැන සිදු ආකාරය තැකීමක් කරලා නෑ මේ බොරු කියන්නේ එමනක් ඇත්ත පියවර ගන්න පෙන්න්නෙබෑ නතාව කි නේ ැිට එක වැඩ. කකද මෙච අරපුර්ද කාරි ත්වකට විසි එක්දනෙක් මොකද කබිනෙට්ටකට. අවශ්‍යනෑ ඔයි කැිනට්ක බස්සන්න පුළන් පාලෝකට. ඇඒම කරන්න ඇතේ. ඇයි නින නිවාස දෙන්නේ. දව කැමිනට හැමදදාමන්න උද ීටික්කින්නවාන්නේ ද නිමල් සිරි පාද ිල්වයි අරකුද අමර වීරයි කවුරුවා අගැති වුණොත් කැිනෙට්ටක කියන්න මාර පශ්යක්ක්මටන හ ඒ දෙන්න කරලා මේරට ගොඩගයාද. අමරවර හමදාම ඇවිල්ල කියන්නේම අපි මේ එකතු වෙන්න මේ රට ගොඩගන්න කියලා. මදම එකතු ව ඒ සටන් පාට ඊලන්ට යිලියට යන ඩු ෙල් තු මට රගන්න ැය යිලියට යන අලුත්ත මතිකනෙ පත්තින විල න රට ගොඩ දාන්න තමයි මර වීරට නිමල් සිල්පා සිල්ලට මර අමාරුවත් වය නට ගොඩදාන්. ද හිටියනෙ දෙයනේ අනු හතර ඉදන් ගැබිනැට්ටකි. මොන මගුලද කරේ. ේ විනාසේන ඔය 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 කැබිණැට් එක හිටපු මේ රට විනාස කරපු ඒ ඔන්න ඇතිවරු තයි අද රනිල් වික්‍රමසිං ආඩුව කැිනට ඇැමතිකන් අරන් ඉන්නේ. රනිල්ලික්‍රමසිහ මහත්තය විරයි අලු දෙෙන්න වෙලා ඉන්න අපේ දෙන්නෙකුත්ති ච්රයි. මේසාකර සමත්ඒ කියන තිර පොත්්පතකට අගමැතුම පත් කර ඉන්න ස වි සංශෝධන කරන්න මේ ආර්ථක හදාගන්න පත් කරගන්නේ. ඒ පසේ ඔන්න අපි විසි කගනල පකර කොන්න බලන්නන් කියලදී ඔයයිේ ඒක මංගේ තන ඒක මන්න ේ කොල්න් ඒක ගත්තේ ති ඒකන යම කියන්න කාරයවස මහත්‍යය කියලා කියන්න හලන්ඟට ගන මනුසෙක්න ඒ මනුසයාහට ඒම හයිියක්ොහොම දෙන්නේ. ඔයි තරන් කියන්න හ කියන්නේ බැසිල්රජ පක්ෂ මහත්තයගේ බැකප්ක උඩනේ නැත්තනන් ආරය හිංසක මනුසේන්නේ පර්ලිමින්තත් ලසිෙන් ටාරන්න හරි. ඒහමෙක් කෙනෙක් ඔයින්න අගමතිතුමාට චලච් කරනවා කියල කියන්නේ යෝක පිටි පස්සේතින් ඔය මේ බැසිල් රාජ පක්සල ඔය රජ පක්ෂ පවුල ඇති. පුද්ල කරගනගට ෑ ඔයදක මදන් එක්ම පවල උදවේ දැ රනිල්විික්‍රමසිංහ මහත්තය රා පක්ෂ පවල කෙනෙක් බවට පත්වෙලා න්න ඒේව පවුල් ප්‍රශ්න ය රනල් විිරමසි මහතේ රාජක්ෂ පවල එකතු ක්ෂදග න දේල් තයව අපි පාර්ලිමේන්තුවටාවම පඒව උත්ර දෙ. ජ ප ඒක තමයි ඉදැන්තියන ප්‍රශ්නය තමයි ජනතාව ප්‍රධාමන බලාපොත්තු රාශයක්ක් රනිල් විික්‍රම සිංහ මහත්තුමමා ගැතික ආරගෙන නැති කරලා දැම ඒකන් ප්‍රධානමදී ගෝටාවේ රාජ පක්ස මහතය තව දවසාත් දෙකක් හිටියනම් මේ එක දාලා යනවා. හරි රනිල් ලික්‍රමසිංහ මහත්තයා මේකාරගෙන ගෝටාවේ රාජ පක්ස මහතය යන එකක නැවත්තුවා. ඊී ළඟට අර හැගිලාට මන්ද රාජක්ස මහතය එලියටවා. රටදාල කිය යෝෂිත නැවතවතාවක් ලංකාවටාව. එහෙම නාමල් රාජ පක්සර කොහෙද යාපනේද කොහෙදතු කියලා මොන කඳවූරේද හිටපු එක්න ටාව.ඒ ඔක්වා මොනේ රනිල් වික්‍රම සිංහ මත්ත්‍ය භාර ගන්නකි හිල්ල. මේක බාර නොගෙන හිටියනම් අද මේ රටේ තත්වය වෙනස් සෙලා ජාත්‍යන්තොර උදව් අපිට වෙන කොට ලැබිලා. එඒද රනිල් වික්‍රම සිංහක මහත්‍යාව වග කියන්න ඕනේ තවත් පේ ටාකාදේ යනෙක. මොද මේ රට තවා ගාජයක නැතදන්ම එයා බාර ගැනීමත් තුළ ජනතාවේ අතර කිසිදු ආකාරයේ සහයෝගයක් නැති ජාති්‍යන්තරේ පිළිගැනීමක් නති ආ්ුව තන ලිම සිංහවාතය ඔය හදරදය. ඔයින්න ඔ යාණඩුවට කවුරුත්තු දව කරන්නේනෙ ෑ. එහිදා ජාති්‍යන්තරේ බලාාපොරොත්තු වනේ රජ පක්සල නැති ආණ්ඩුවක්. ජාති්‍යන්තරේ බලාපොරොත්තුනේ නීති ආජිපත්ති තිය ආණ්ඩුව ජාත්‍යන්තරේ බලාපොරොත් තුනේ හොර දූෂණ වංචා නැති ඇමති මණ්ඩය. දියව ජාත්‍යන්තරේ කියන එකක්ව තිනෙනවද නිල් මහත්්‍යදපු හන්ුුවේ. ඕ එකක්වත් නෑනේ. ඕක රාජපක්සල ඉන්නවා. රාජපක්සල බේරගෙන තියෙනවා. ඊළඟට දෂණ වංචාවලට සම්බන්ධ උදවීම මේ ආණ්ඩුවේ ඇතුළ ඉන්නවා. තිින්කූ ජාතියන්තරය උදව් කරන්න. හ රනිල් ඉික්‍රමසිහ මහත්ත්‍යය මේ කරේ අපිට රට ගොඩනගන්න තිබන අවස්ථාව යාගමතිකමාරගෙන. නතවතාවක් මේට පල්හට දැම්ම. ඒ මේ අගමතිිකම ගන්නනතු හිටිය අනන් අද ගෝටාවේ රාජ පක්ෂ මහත්තයක් ගදරග හිල්ලා රාජ පක්ෂලත් ගෙදරගෙහිල්ලා අලුත් ආණ්ඩුවක් අලුත් මූුණුව රත් එක් රටේ නීති ආධිපත්්‍යයක්ත් එක්ක හදලා ඉස්සරහට යන්නතිබුණු කාලය. ඒ මේ කාල පරික්චේදය රනි වික්‍රමසිංග මහතයක් තවටිකක් පමමා කරල තියෙනවා. ඒ පමා කිරීමවඩ තවතව අපේ ආර්ථික මෙමට වැටීගෙනයනවා.